going as a team. So one, we may be trying as a thing. එතකොට බරමාස සංකය දික්ටි චිකිත්සා තුනම සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන්න ඕනේද එහෙම නැත්නම් එක සංකය දික්තියත් එක්ක අනිත් දෙක ප්‍රහාණය වෙනවාද එහෙම සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනවා මාත් ඒක ප්‍රහාණය වෙන්නේ තෙරුවන් කිරේ අතල සද්ධාවට පත් වුණා මාත්‍යා තෙරුවන් කිරේ අතල සද්ධාවට පත් වුණ තැනදී මාත්‍යා අන්න සීල උතවල බැඳෙන්නේ නැහැ එයා දන්නවා බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සියලුම දෙවියන්ටත් දෙවි වෙච්ච කෙනෙක් කියලා. මේ සියලුම බ්‍රහ්මයන්ටත් බ්‍රහ්මයා වෙච්ච කෙනෙක් කියලා. එනමුතු මේ සියල්ලම පරාද වෙන බුදුරජාණන් වහන්සේගේ සරණ තියෙනවා නම් අපි ආයිම තන්න සීල උතේට බැඳෙන්න ඕනේ. එහෙනම් තෙරුවන් කෙරේ අතල ශ්‍රද්ධාව ඇති වෙනදීම මහත් අන්න සීල උතේ කෙරේ තියෙන කැමැත්ත බිඳිලා. විචිකිච්ඡාව සැකය සම්පූර්ණයෙන්ම නැති වෙනවා තෙරුවන් කෙරේ අතල ශ්‍රද්ධාව සැපසෙයි. ඒකෝ සක්කාය දිට්ඨිය නැති වෙන්නේ මාත්‍ය පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවයේ දකින්නකොට මේ ඇස අනිත්‍යයි කියලා දකිද්දි මේ ඇස නිසා සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියලා දකිද්දි ඒ හේතුව නිසා මාත්‍යතුල සක්කාය විටි නැති වෙනවා. ඒ කියන්නේ තෙරුවන් කෙරේ අතල ශ්‍රද්ධාවයි මාත්‍යෝ ශ්‍රද්ධාවයි අපි තුල විචිකිච්ඡාව ගන්න සීල උදේ කියන කැමැත්තත් ඇති කරලා. පෞද්ගලිකව ගත්තොත් අපි හිතනවා අපි එහෙම නැති වෙයි හිතනවා දැන් තෙරුවන් කෙරේ අතලම ශ්‍රද්ධාව දෙන වෙන කිසිම දෙයක් ගැන එහෙම ගෞරවයක් කරන්න ඕ ගෞරවයක් කරන්න ඉන්න හිතෙන්නේ නැහැ සයි බුදුරජාණන් වහන්සේ දේවියන්ට දේවෝ කියන ඒ අදහස් සම්පූර්ණයෙන් තියෙන නමුත් අපිට ඒ තත්ත්වෙට එන්න බැරි කොහේ හරි බලුවක් ඇති නේද සායනාට ඒ කියන්නේ දැන් ඒ ශ්‍රද්ධාවම දාලු නැත්නම් එහෙම නැත්නම් ශ්‍රද්ධාවයි කොතන හරි ශ්‍රද්ධාවෙන් ප්‍රශ්න වෙන්නේ මොකද ශ්‍රද්ධාවෙත් තියෙන අමූලික ශ්‍රද්ධාව කියලා එකක් තියෙනවා මේ එතනින් ගියාම ආකාරෝති ශ්‍රද්ධාව ඔය අචල ශ්‍රද්ධාව කියනවා එතකොට ඉන්ද්‍රිය ධර්මයන් තියෙනවා සද්ධා වීර සති සමාධි ප්‍රඥා මේ වැඩි දුර්වලතාවයන් තියෙනවා ඒ නිසා කොහොම හරි නැවත නැවත ඒ ධර්මයන් වඩන්න මාත්‍ය සීලේ පැත්තෙන් බිඳින්නත් පුළුවන් මේක මේ ශ්‍රද්ධාව සකස් වෙන කෙනා සීලයෙන් පරිපූර්ණ වෙනවා මාත්‍ය ශ්‍රද්ධාව මුල ශ්‍රද්ධාව කියන එක මොකද සම්මා දිට්ඨියනේ බුදුරජාණන් ශ්‍රී ආරෂ්ඨාංගික මාර්ගේ පටන් ගන්න සම්මා දිට්ඨියෙන් පටන් ගන්න ඊළඟට සම්මා සංකප්ප ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් තොර සම්මා සංකප්පයක් සකස් වෙන්නේ නැහැ සම්මා සංකප්පයෙන් දුර සම්මා වාචාවක් සකස් වෙන්නේ නැහැ සම්මා වාචාවෙන් දුර සම්මා කම්මන්තයක් සකස් වෙන්නේ මේ විදිහට තමයි මේ කියන්නේ මාත් එහෙනම් මුල තමයි ශ්‍රද්ධාව පළවෙනි තැනයි සම්මා දිට්ඨිය තුන්වෙනි තමයි සම්මා වාචා කම්මන්තෝ ආදීවෝ කියලා බුදුරජාණන් වහන්සේ සීලයට පනවලා තියෙනවා එහෙනම් ශ්‍රද්ධාව සකස් වෙච්ච තැනදී එයා සීලයෙන් පරිපූර්ණ වෙනවා මාත් ඉතින් ශ්‍රද්ධාවටම තමයි හිත යොමු කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් බුදුරජාණන් වහන්සේගේ ඥානයන් බුදුරජාණන් වහන්සේගේ අයෝමයේ ශක්තිය ඒක දැකීමෙන් ඒ සරණ තීන තීනව මම අනුසරණක් ඉපායි කියලා අපි හිතන්නේ නැහැ. ශ්‍රද්ධාව නැත්නම් මාත්‍ය ඉස්සර කියලා බොන්න අඬ ගහනවා ඒ අලුවා කියන දෙයට නම බුදුරජාණන් වහන්සේ කියන දේ අහන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ තරම අහිමි කරගන්නවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධාව සකස් කරගෙන නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධාව සකස් කරගත්තා කියන මාත්‍යා උඩුගම්බලා යන කෙනෙක්. ඒ ආයිමත් පල්ලෙහාට ගල්න කෙනෙක් නෙමෙයි. එයා මුළු ලෝකෙම අහිමුණත් එයාට බයක් නැහැ. එයා තුළ සැකයක් බයක් සකස් වෙන්නේ නැහැ. මොකද එයා දන්නවා අයෝමයේ ශක්තිය තියෙන බුදුරජාණන් වහන්සේ තමයි ළඟ. ඒක තමයි එතන තියෙන ශක්තිය මාත්‍ය. එයාට මුළු ලෝකෙම අහිමුණත් එයා බලන් ගලන්නේ. මොකද එයාට ඒ ශක්තිය තියෙන කරම ශ්‍රද්ධාවේ බලය මාත්‍ය. ඒතර බැඳීම තියෙන නිසා අනික් ලෝකයට බැඳීම තියෙන නිසා තමයි සමාලයට ශ්‍රද්ධාව ලැබෙන්නේ නැත්තේ නේද? මොන අනික් ලෝකෙම වාටිකෝ වගේ නැහැ. අර බුදුරජාණන් වහන්සේට තියෙන ශ්‍රද්ධාව අමතක කරලා යාළුවෝ තරහ ගිය හරි ඒ වන්ද තමයි ඒ ශ්‍රද්ධාවේ දුර්වලතාවය නිසා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අයෝමයේ ශක්තිය දකින්නේ ජීවිතේ කවදා හරි දවසක අපි බුදුරජාණන් වහන්සේ උදෙසා අපේ ජීවිතේ මරණයට දාන්න වෙනවා ඒ බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසය මාර්ගය කෙරේ විශ්වාසය ආර්යශ්‍රාංගික මාර්ගය කෙරේ විශ්වාසය ධර්මය කෙරේ විශ්වාසය ඒතකොට එතෙන් යනකම් යන්න ඕනේ එතෙන් යන්න වෙනවා අපිට එතෙන් යන්න නම් මාත්‍ය අපි ඊට මෙහා තියෙන දේවල් ඉවරදි කරගන්න ඕනේ කවදාකවත් අපිට යාළුවා එන්නේ නැහැ අපේ අවසන් වෙලාවේ අපේ ජීවිතේ මරණ වෙලාවේ අපිට යහපතු නිසා අපේ යාළුවා කවදාකවත් එන්නේ නැහැ. ඒ යාළුවා සිහිුණාද අපි වැටෙන සතර අපායටමයි. නේද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට සිහිුණා අපි සුගතියටමයි යන්නේ කියන කාරණේ අපි දකින්න ඕනේ. මොකද මෙතන තනි තනිව යන ගමනක් මාත්‍ය. අත්වැල් අල්ලගෙන මේ ධර්ම මාර්ගේ කොතනකවත් යන්න බෑ. අත්වැල් අල්ලගෙන යනවා කියන අත ඇඟිල්ල අල්ලනකොටම බුදුරජාණන් වහන්සේ කියන ලෝකයයි අල්ලගත්තේ කියලා. පංච උපාදානස්කන්ධය අල්ලගත්තේ කියලා. නිසා මේක අත්හැල්ල අල්ලගෙන යන්න පුළුවන් ගමනක් නෙමෙයි. ඒ නිසා හැම වෙලාවම අපි තනි තනිව මේකෙන් මිදෙන්න යන්න ඕන. සමාජයෙන් පලා යන්න අවශ්‍ය නැහැ. සමාජය තුල ඉන්නවා. ඉතින් අපිට අපි මේකෙන් ගැලවිලා යන ලෝකයේ කමඨාණක් කරගෙන අපි මේකෙන් ගැලවිලා යනවා.